අයිබෝවන් සුබ උදැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස් තල රටේ තෙල් මිල පහත දමා ජනතාවට සහන දෙන්න සජිත් කියයි රවි අත්තරංගුට ගන්න බැරි ඇයි නලින්ද හෙලි කරයි වතුකරයේ සිසු සිසුවියන්ට බන්දුලගෙන් පොරොන්දුවක් ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යාමට සාපේක්ෂව මෙරට තෙල් මිල පහළ දැමීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමකී ජනබල වේගයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ පෙරවරුවේ එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඉදිරි දින කිහිපය තුළ අපි නාම යෝජනා සකස් කරනවා. නාම යෝජනා සකස් කිරීමේදී අපි උසස් ප්‍රතිපත්තීන් අනුගමනය කරලා පුද්ගලික වාද ભેද කිසිවක් මේ කාර්යාලයට ඇතුල් වෙනකොට අපි ගෙනෙන්නට ඉඩ තබන්නේ නැහැ. එකම එක සුදුසුකමයි අපි බලන්නේ. මේ රටේ ජනතාවට සෙතක් සලසන්නේ කවුද? සේවයක් කරන්න පුළුවන් කාටද? පොදු ජනතාවට සමීප කවුද? පොදු ජනතාවට සේවය කරන්නට පිපාසයක් තිබෙන, ආසාවක් තිබෙන, කඩිසර භාවයක් තිබෙන, ඉතාමත්ම දක්ෂ හපංකම් වලින් සමන්විත වූ කණ්ඩායම් අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කරලා දින 100ක් ඉක්මවා යන මේ මොහොතේ මේ රට මහා වලපල්ලකට අද දැමු මේ වර්තමාන රජය අපි ජන බලයෙන් ජන සවියෙන් ජන ශක්තියෙන් ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුව අපි බිහි කරනවාමයි හිතවත් මිත්‍රවරුනි එදා තිබුණට වැඩිය බොරතෙල් බැරලයක තෙල් මිල මේ මොහොත වෙන විට හරියට භාගයකින් අඩු වෙලා 150කින් අඩු වෙලා ඩොලර් 30 ගානට අඩු වෙලා එහෙනම් මේ රජයට හැකියාව තිබෙන්නට ඕන සියලුම ඩීසල් ඉන්ධන සියලුම පෙට්‍රල් ඉන්ධන ඒ වගේම භූමි තෙල් වර්තමාන මිලට වැඩිය 150කින් අඩු කරන්න ඒ හැකියාව රජයට අද තිබෙනවා. අද අපි රජයේ හිටියනම් පළමුවෙන්ම කරන දේ යන්නේ ඇයි? 150කින් තෙල් මිල අඩු කිරීමයි. දැන් බොරුවට මිල සූත්‍රයක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ මිල සූත්‍රයේ තිබුණා නම් අද දවසේ එනම් මෙලහකට තෙල් මිල අඩු වෙලා ඒ විතරක් නෙමෙයි ගර්භණී මව්වරුන්ගේ පෝෂණ සලාකේ කපලා ඉලෙනුම් වවුචරේ වටිනාකම අඩු කරලා රාජ්‍ය සේවකින්ට ලබා දෙන්න තිබෙන ලැටුප් වර්ධන නතර කරලා අතිකාල දීමනාව නතර කරලා බටා නතර කරලා විශ්‍රාමික ප්‍රජාවගේ ඒ අයට ලබා දෙන්න තිබුණු මේ මහා මුදල මේ ජනවාරි පළවෙනිදා එක කැබිනට් පත්‍රිකාවකින් අහෝසි කරා ජාතික ආරක්ෂාව ගැන පම්පෝරි ගැහුවට ලදරුවන් රැකගන්න බැරි ජාතික ආරක්ෂාවක් අද ක්‍රියාත්මක වෙයි ඒ නිසා මව්වරුන්ගේ අයිතිය ලදරුවන්ගේ අයිතිය පුරවැසියන්ගේ අයිතිය අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරනව පමණක් නෙවෙයි ප්‍රෞඪ ශක්ති සම්පන්න ජව සම්පන්න සංවර්ධිත මාතෘභූමියක් තුලින් සැමට සෞභාග්‍ය උදාකරන යුගය සමගි ජන බලවේගය බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ඉදිරියේදී ජනතාවට සුබදායි ආණ්ඩුවක් නිර්මාණය කරන බව හිටපු රාජ්‍ය මාතය කණක හේරත් මහතා පවසනවා ඒ රඹුකන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් දැන් අද සජිත් ප්‍රේමදාස මහත්තයා අහනවා මේ රටට මොකද කරේ කියලා මේ මාස 3 දැන් සැපද කියලා අහනවා අපි අහන්න කැමති උපාධිධාරීන් පාරේ යනකොට ඒ උපාධිධාරීන් ගැන එක වචනයක් කතා කරපු නැති නායකයෙක් රණවිරුව හිරගත කරනකොට එක වචනයක් පාර්ලිමේන්තුවේවත් කතා කරපු නැති නායකයෙක් එයා ජාතික ආරක්ෂාව ගැන එදා කතා කරන්න බැරි වුණා අපේ කොටාවේ රාජපක්ෂ මැතිතුම ඇවිල්ලා අද රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කළා හමාරයි රාජ්‍ය සේවය කාර්යක්ෂම සේවයක් බවට පත්කරන්න කොටාවේ රාජපක්ෂ මැතිතුම කටයුතු කළා තියෙනවා දූෂණයට වංචාවට තිත තියන්න එතුමා කටයුතු කළා තියෙනවා පරිසර හිතකාමී මැතිවරණයක් කරන්න ඒ ආකල්ප අපේ දේශපාලනයට ගෙනාපු නායකයා කොටාවේ රාජපක්ෂ මැතිතුම ඒ නිසා ජනතාවට ඉදිරි අනාගතේ සුබයි ඉදිරියේදී ජනතාවට සැපයි කියන එක අපි සජිත් ප්‍රේමදාස මහත්තයාට කියන්න ඕන මිත්‍රවුන්නි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට රටේ ආරක්ෂක අංශ මෙතෙක් අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මොකද්ද මේකේ තත්ත්වය ඔබතුමාලට තේරෙන්නේ? අපේ රටේ පොලිසියට CID එකට බුද්ධි අංශ වලට පුළුවන් ඩුබායි ගිහිල්ලා මා කඳුරේ මදූෂ්‍ය කංජපාණි ඉම්රාන්ව අල්ලගෙන එන්න. ඒ වගේම අර කාත්තම්කුඩි පැත්තේ හැංගිලා හිටපු ආමි මොහිදීන අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ ඕන නමගිය අපරාධකාරයෙක් හොයාගන්න අපේ CID එකට පුළුවන්. හැබැයි රවි කරුණායක මහත්තයා විතරක් හොයාගන්න බෑ. රවි කරුණායක මං හිතන්නේ නීතිපතිවරයාගේ නියෝගේ ආපු හැටි තමන්ගේ මනුස්ස වේශය පැත්තකට දාලා මැස්සෙක් බවට රූපාන්තරණය වෙලා දැන් මේ හේමේ සැරිසරස
කරා ඇති මැස්සෝ ලක්ෂ ගානක් අතරේ රවි කරුණායක කියන මැස්සත් හැංගිලා ඉන්නවා. ඒක නිසා තමයි CID එකටත් බුද්ධ්‍යංශයටත් මේක හොයාගන්න බැරි වෙලා තිබෙන්නේ. නැත්තම් රවි කරුණානායක වේශයෙන් හිටියා නම් කාටවත් අඳුර ගන්න බැරි කමකුත් නැහැ, හොයාගන්න බැරි කමකුත් නැහැ. මොකද රවි කරුණානායකට පොඩි තැනක හැංගෙන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි. මෛත්‍රී පාලසිරිසේන මහත්තයා ලැජ්ජ වෙන්න ඕන, විධායක ජනාධිපති කමේ ඉඳලා විශ්‍රාම ගිහිල්ලා ආයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට ඇවිල්ලා මොනව හරි කරන්න හිතනවා නම් ඒක එතුමගේ නොහැකියාව, එතුමගේ දුර්වලකම, එතුමගේ පිරිහීම. ඉතින් මේකට වෙන මොකුත් කියන්න බෑ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා නිකම් මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තුට ආපු නිසා. හැබැයි අපි කියන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරු තමන්ගේ ඩියුටිය කරාට පස්සේ ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් ඉන්නවා මිසක් ආයෙ මේ පාර්ලිමේන්තුවේ පැත්තේ පස්පා ගන්න ඕනේ නෑ. ජනාධිපති කමත් තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි වෙච්ච මිනිහට පුළුවන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කොල්ල වැඩේ කරන්න? මම දැක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කියනවා එයාට නම් අවුරුදු පහක් හොඳටම ඇති කියලා. ඉතින් ඒකෙන් ලොකු ෂොට් එකක් දුන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා වාර දෙකකටත් කරගන්න බැරුණායි කියලා. ඉතින් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ ප්‍රකාශන අගය කරන්නට ඕනේ. අවුරුදු පහක් හොඳටම ඇති. අපි කියන්නේ සිරිසේන මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයාත් හිතන්න ඕන දැන් ඇති විධායක ජනාධිපති ක්‍රමයේ හිටියනේ ආයි මන්ත්‍රීවරුලා එන්න ඕනේ නැහැ. ඉතින් මේක ඛේද වාචකයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වතුකරේ දරුවන්ටද විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වන බව අමාත්‍ය බන්දුර ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හැඩන් කොටකල ප්‍රදේශයේ විශ්වවිද්‍යාල ඉදිකිරීම සඳහා එම ප්‍රදේශයේ ඉඩම් පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන් වතුකරේ ජනතාව ඒ දුවා දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා විශ්වවිද්‍යාලයක් ලබා දෙනවා කියලා. ඒ අනුව මේ හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ විශ්වවිද්‍යාල විද්‍යායතනය යුනිවර්සිටි කොලෙජ් එකක් බවට උසස් කරන්න ඊට පසු කොටගල අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නට කැබිනට් අනුමැතිය ලබාගෙන ලබන වර්ෂයේ ඉදිරිපත් වෙන අයවැය යෝජනාවලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නිදාසින් පස්සේ මෙවැනි වරප්‍රසාදයක් වතුකරේට හිමිවන ප්‍රථම අවස්ථාව තමයි මේ. ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන මුද්‍රිත දෙයක් තමයි ලංකාවේ සියන සියලුම අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරනවා. එතකොට 2020 තුළදී මේ ශ්‍රීපාද පීඨය ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාද පීඨයේ බවට ලබන වර්ෂයේ සිට මේ ශ්‍රීපාද විද්‍යාපීඨයට ඇතුළු වෙන දරුවන්ගේ අධ්‍යයන කාලයේ අවුරුද්දකින් වැඩි වෙලා ඒ සියලුම දරුවෝ උපාධිධාරී පුහුණු ගුරුවරු ලෙස තමයි පාසලට අනුයුක්ත කරන්නේ. ආණ්ඩුව ජනාධිපති ප්‍රණේදී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් දියත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අපි විශ්වාස කරනවා අපේ ජ්‍යෙෂ්ඨ නායකයෝ තමන්ගේ හුදු පෞද්ගලික තනතුරු වරප්‍රසාද වලට වඩා මේ පක්ෂය ආරක්ෂා කරන්න, ඔබ ආරක්ෂා කරන්න, මේ පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කරයි. මේ රටේ සජිත් ප්‍රේමදාස මහත්තුමා එදා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න මහා දෙවන්ත කටකිරීමක් කරලා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුණා. එතුමා හදාගත්ත මහා විශාල දේශපාලන පදනමක් තුල තමයි එක්සත් ජාතිපක්ෂය අද කොන්ද තියා කෙලින් තියාගෙන ඉන්නේ පරාජයට පත් වුණා. එදා ජනාධිපතිවරණයේ මේ රටේ පාසු ප්‍රහාරය කියලා සෙල්ලමක් ගෙනහල්ල බලය ලබා ගන්න කුමන්ත්‍රණය කරපු උදවිය හේනානි දෙලෙවේ ඒලි වෙනකොට පාසු ප්‍රහාරයෙන් නිකම්ම නිකන් එක්සත් ජාතිපක්ෂය බැට ගෑවා විතරයි කියලා ඔබට මතක් වෙයි. ඒ වගේම තමයි මේ රටේ මහා බැංකු හොරු කියලා හම්මඩු ගහලා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මානසිකත්වය බිඳලා දාලා මේ රටේ මධ්‍යස්ථ මතධාරී තරුණ ඡන්ද අපිට අහිමි කරා බැංකු හොරු කියන ලේබලය ගහලා මේක ඇතුලේ ගේම් එකක් ගැව්වා. ඒක ඔප්පු කරන්න පුළුවන් විදිහේ නිර්මාණ කරා කියන චෝදනාව වර්තමාන ආණ්ඩුවට කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ බදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් එම පෙරමුණේ නීති රීති වලට අවනත විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සම්පත්සිංහ මහතා පවසනවා. ඒ පානතුරු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්
මැතිවරණයේදී අපි තරං කරන්නේ පොහොට්ටුවේ. නාම යෝජනා බාර දෙන්නේ ශ්‍රී ලංකා පූජන පෙරමුණේ. එතකොට අපි පාර්ලිමේන්තුවට ගියාම පොහොට්ටුවෙන් මනාප අරගෙන ඒ ශ්‍රී ලංකා පූජන පෙරමුණේ නීති රීති වලට අමිත වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට වෙනින් අදහස් දරන්න බෑ. අපිව දවස් 52න් පස්සේ වැට්ටුවාට පස්සේ ඒ අලුතෙන් දිවුරුම් දුන්න කැබිනට් මණ්ඩලයේ බලන්න සමහරුන් කොහොමද මස් රත්තල ඉල්ලගත්තේ කියලා. රවුෆගේ මැමතිවරයා ජල සම්පාදන මැමතිවරයා හැටියට ඉඳලා ඉල්ලගත්තා ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මොකද්ද එතන තියෙන විද්‍යාත්මක පදනම විසක් බදු දින් මොකද්ද කරේ අවුරුදු 10ක් තිස්සේ මේ රටේ වෙළඳ ඇමති එනේන ආණ්ඩුවෙන් එයාගේ මන්ත්‍රි සංඛ්‍යාව පෙන්වලා ඉල්ල ගන්නවා වෙළඳ අමාත්‍යාංශය හොඳ අමාත්‍යාංශයක් නේක හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්නේ කරලත් තියෙනවා ඉතින් මේව රටක් පාලනය කරන්න බෑ තරුණ තරුණියන්ට සේවය කරන්න තියෙන උදව් කරන්න තියෙන අමාත්‍යාංශ අපි ඒ ආයතනයේ තියෙන මන්ත්‍රි සංඛ්‍යාව අනුව බෙදන්න ගියොත් ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කෙනෙකුට ඒ එතුමාගේ ප්‍රතිපත්තිය කවදාවත් ක්‍රියාත්මක කරන්න බෑ. පැවති රජයේ අසාර්ථක ක්‍රියාකලාපයේ හේතුවෙන් ඔවුන්ට බලය අහිමි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කුරුණෑකල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් මෙහිදී වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාද අදහස් පළ කළා. තමුන්නාසලගේ හිත මනස සතුටු කරගන්න පුළුවන් එක දවසක් එනවා අප්‍රේල් මාසේ 25 වෙනිදා. එදා මේ රටේ සියලු ජන කොටස් වලට සාධාරණ ඉෂ්ට කරන්න ජාති ආගම් කුල ભેද වලින් තොරව අපේ අගමැතිතුමා ජනාධිපතිතුමා තීන්දුව කරලා මේ සිංහල බෞද්ධ සංස්කෘතිය මේ චාරිත්‍ර ඉහළ තලට තියෙන වයඹට මම මුස්ලිම් ජාතිකයෙක් එවන්නේ මේ රටේට පමණක් නොවේ මුළු ලෝකෙටම පණිවිඩයක් දෙන්න. ඒ මොකද අපි ජාතිවාදී නෙමෙයි ආජුඩිම වැරුවේ කියලා මඩ ගැහුවා. මොනවාද මඩ ගැහුවේ? මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගන්න. මන් දන්නවා ප්‍රශ්න ඔක්කොම. ඒ නිසා මේවා කවදාකවත් අමතක කරන්න හොඳ නැහැ. බලය කියන්නේ සදාකල් තියෙන දෙයක් නෙමෙයි. මේ හැම දෙයක්ම తాවකාලිකයි. ඒවා හොඳට දන්න අය අපි. ආයුධ 10ක් බලේ ඉන්න තිබු ඡාණ්ඩුවක්. ආයුධ 4000 මිනිස්සු 69 ලක්ෂයක් එකතු වෙලා කිව්වා ගෙදර යන්න කියලා. එක්සත් ජාතික පාක්ෂිකයන්ට ජාතික ජනබලවේගයේ සමග එක්වන ලෙසට ඇරයුම් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා පවසනවා. ඒ බඳුන ප්‍රදේශයේ පැවති මාධ්‍යමයකට එක්වමින් බැඳුම් කර වංචාවට සම්බන්ධ රවි කරුණක මහත්තයා ඇතුළු නිලධාර කීප දෙනෙක් අතුරු ගන්න තීන්දුවක් කරන් තියෙනවා. එතකොට අපි තා පැහැදිලි දකිනවා දැන් මේකට සම්බන්ධ අය ගොඩක් ඉන්නවා. බැඳුම් කර වංචාවට අදාළ කරන සැබෑ හොරු ටික චුදු ටික අල්ලගන්න එකට වඩා මෙතිවරණයට පොඩි වාසියක් ගැනීම සඳහා Tamanට පහසු අවුලක් වෙන්නේ නැති විදිහේ කීප දෙනෙක් ගන්න එක තමයි උත්සාහ කරමින් ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට, මෛත්‍රීපාල මහත්තයාට එකට එකතු වෙලා නැවත දේශපාලන කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ ලංකාවේ තියෙන ලැජ්ජ නැතිම වැඩේ. රයිල් වික්‍රම මහත්තයා බලේ ඇත්තරලා යන්න තියෙනවා. සහිත් මහත්තයා බලේ ඉල්ලමින් ඉන්නවා. ඒ නිසා බලේ වෙනුවෙන් අරගලයක් තියෙන නිසා පක්ෂ කැඩලා තියෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම කරන්නේ මේ තනතුරු බෙදා ගන්න පක්ෂයක් පැත්තක දාලා රණ්ඩු කරගන්න අය පැත්තක දාලා පාර්ලිමේන්තු තුල වග කෙනෙක් යෝජනා කරන්න ජාති ජන බලවේගෙත් එකතු වෙන කියලා අපි ඉල්ලීමක් කරන ඔවුන්ගෙන් එසම්කින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මින්නීමාවටපත් වෙනවා. ජලිතමම මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සම්කින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.